මේ ඔබ දකින්නේ දුබයි නගරේ තියෙන බර්ජ් කලිපා ටවර් එක. ඒතර මේක තමයි දැනට ලෝකේ තියෙන උසම ගොඩනැගිල්ල ලෙසින් වාර්තාව උහුලන්නේ. ඒ වගේ තමයි මේ බිල්ඩින් එක තවත් වාර්තා ගොඩකට උරුමකම් කියනවා. දැන් වැඩිම තට්ටු ගානකට එක ලිෆ්ට් එකක් යන්න පුළුවන් ඒ ලිෆ්ට් එක තියෙන්නේ මේ බිල්ඩින් එකේ. ඒ වගේම තමයි වැඩිම වේගෙන් ගමන් කරන ලිෆ්ට් තියෙන්නේ මේ බිල්ඩින් එකේ. ඒ වගේ ලෝක වාර්තා විශාල සංඛ්‍යාවකට උරුමකම් කියන ටවර් එකක්. උස අඩි 2716ක් වෙනවා. මීටර් නම් 828යි. එතකොට මේකේ තට්ටු තියෙනවා 160ක්. ඉතින් අහස සිඹින ටවර් එකක්. මේක ළඟට ආපම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ මුළු ඩුබායි නගරේටම ඉතාමත්ම අලංකාරයක් දෙන ගොඩනැගිල්ලක්. උඩට ගියාම මුළු නගරෙම පේනවා මුළු වටපිටාවම බලන්න පුළුවන්. ඔයාලා ඩුබායි පැත්තේ සංචාරය කරනවා නම් අනිවාර්යයෙන් මෙතන සංචාරයක් දාගන්නම ඕනේ. දැන් මේ ඔබ දකින්නේ ලෝකයේ තියෙන විශාලම ඔටෝ ෆ්‍රේම් එක. මේක පිළිලා තියෙන්නේ ඩුබායි නගරේ. දැන් මේක බලන්න නම් ඩිරම් 50ක මුදලක් අය කරනවා. ඉතින් ඇත්තටම මේ වගේ මුදලක වුන් අය කරන්නේ මොකද මේවා තනන්න වුන් විශාල මුදලක් වැය කරලා තියෙනවා. විශාල පිරිවැයක් දරලා තියෙනවා. ඉතින් ඒවා ඇත්තටම වුන් ලබා ගන්න ඕනේ. ඉතින් සංචාරක ආකර්ෂණය දිනා ගන්න රටක් නිසා ඔව් මේ හැම දෙයක්ම නිර්මාණය කරනවා. ඉතින් මේකත් ලෝකයේ තියෙන විශාලම ඔටෝ ෆ්‍රේම්ක ලෙසින් වාර්තාව උහුලනවා. මෙතන මේ කහපාට ඉන්දිස් වෙන්නේ ලෝකයේ උසම හෝටල් එක. මේකේ නම ජොයරා හෝටල් එක. තියෙන්නේ ඩුබායි නගරේ. ඇත්තට මේකේ උස වෙනවා මීටර 365ක්. අඩි නම් 1168ක් විතර තමයි වෙන්නේ. ඒකෝ මේකේ තියෙනවා මහල් 75ක්. රූම්ස් තියෙනවා 528ක්. ඉතින් මේක තමයි ලෝකයේ තියෙන උසම හෝටල් එක. තියෙන්නේ ඩුබායි නගරේ. ඩුබායි මෝල් ලෝකයේ දෙවැනි අට විශාලම මෝල් එක. ඒතර පළවෙනි තැන උහුලන්නේ ඉරානයේ තියෙන ඉරාන් මෝල් එක. ඒතර මේ ඩුබායි මෝල් එක සාදාන නිම කිරීමට මේ රජයට වියදම් වෙලා තියෙනවා ඩොලර් බිලියන 20ක්. අලක්ෂ 2000ක වපසරික වීදිය තියෙනවා ස්කවර් මීටර්. ඒ වගේම සොප්ස් තියෙනවා 1200ක් විතර. 2011 වසරේ තමයි මේක ජනතාවට විවෘත කරලා තියෙන්නේ. ඒතකොට වසරකට මිලියන 54ක විතර විදේශ සංචාරකයන්ගේ නැත ගැටෙන ස්ථානයක්. ඇතුළත ඉතාමත්ම මනරංග වගු නිර්මාණය කරලා තියෙනවා. මේ මින් මදුරවල් මේ පොඩි ළමයට විනෝද වෙන්න මේ සෑම දෙයක්ම මේ ස්ථානයේ තියෙනවා. ඩුබායි නගරේ තියෙන සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනාගත් ස්ථානය තමයි ඩුබායි මෝල් කියන්නේ. ලෝකයේ වේගෙන් වැඩිම දිගින් වැඩිම උසින් වැඩිම ස්ථානය රැගෙන රෝලර් කෝස්ටර් එක. ඒ හැම දෙකින්ම ලෝකෙම අංක 1. ඉතින් මේකේ ස්පීඩ් එක පැයට කිලෝමීටර් 240යි. ඔබට මේක යනවා නම් භයානකම අද්දකින් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අරහට පැත්තට මුඩින් අතට මේ සෑම ඉරියවකට ඔබට මුහුණ දෙන්න වෙනවා මේ රෝලර් කෝස්ටර් එක යද්දී. වේගය පැයට කිලෝමීටර් 240යි. ඒතකොට උසම ස්ථානය මීටර 52කට උඩකට ඔබව අරගෙන යනවා. ඉතින් ඇත්තටම භයංකාර ගමනක් හිත ශක්තිමත් කරගන්න ඕනේ මේ කියනවා නම්. මේ තමයි ලෝකේ අංක 1 වේගවත්ම රෝලර් කෝස්ටර් එක. ලෝකේ තියෙන අති සුන්දරම මල්වත්ත කිව්වොත් නිවැරදි. ලෝකයේ අංක 1 මල්වත්ත. මල් වර්ග මිලියන 50යි. මල් ගස් මිලියන 250යි. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් කොහොම මල් ගොඩක්ද මෙතන තියෙන්නේ කියලා. අපේ කාන්තාව නම් මේ තැන් වලට ආවම ඇත්තටම වෙන්නම සුන්දර ලෝකයකට අර යනවා මේ මල් දැක්කම. එතකොට 2013 තමයි ජනතාවට විවෘත කරලා තියෙන්නේ වර්ග මීටර 72000ක වපසරියක වීදී තියෙනවා. එතකොට ජනතාවගේ ආකර්ෂණයේ උපරිම දිනා ගන්න ස්ථානයක්, සංචාරක ආකර්ෂණයේ උපරිමම තියෙන ස්ථානයක් ඩුබායි මිරකල් ගාඩන්.
ලෝකයේ අංක 1 වතුරු මල් සංදර්ශනයේ පවත්වන ස්ථානය. පිහිටලා තියෙන්නේ ඩුබායි නගරේ. මේක අක්කර 30ක වපසරික පිහිටලා තියෙනවා. ඒ වගේම මේක හදන්න ඩොලර් මිලියන 218ක් වියදම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන සමහර වතුරු මල් තියෙනවා අඩි 500ක් උසර වතුරු විහිදනවා. අඩි 900ක් විතර දුරට වතුරු විහිදන වතුරු මල් තියෙනවා. ඒ වගේම නොඑක් නොඑක් විදුලි බල දා තියෙනවා මේ වතුරු මල් වල අලංකාරය සඳහා. ඒ වගේම වුන් සමහර රටවල වල ජනප්‍රිය සින්දු යොදා ගන්නවා ඒ ඒ කාලවලට මේ මෙතන අලංකාරය වැඩි කරන්න කාලක් අපේ යොහනිගේ මැණිකේ මගේ හිතෙත් මෙතන වාදනය වුණා මේ තමයි ලෝකයේ ගැඹුරුම කිමුදුම් තටාකය අඩි 196ක් ගැඹුරුයි මීටර නම් 60යි එතකොට මීට පෙර මේ වාර්තාව ඉහිළුවේ පෝලන්තයේ මීටර 45ක් ගැඹුර ඒ කිමුදුම් තටාකය දැන් මේක ඩුබායි නගරේ සතුව කරගෙන දිනවා මේ වාර්තාවත්. ඉතින් ඇත්තටම මේක දැන් විවෘත කරේ මේ අවුරුද්දේ මේ 2021 අවුරුද්ද තමයි විවෘත කරේ වෙනස්ම අත්දැකීම් ලබා ගන්න පුළුවන් මෙතට ගියාම මේ තමයි ලෝකයේ අංක 1 කිමුදුම් තටාකය. මේ ඔබ දකින්නේ ලෝකයේ වැඩිම ඉහළින් නිර්මාණය කරලා තියෙන වීනුම් තටාකය. පොළොවේ මට්ටමේ ඉඳලා මීටර නම් 294යි අඩි නම් 964ක්. එතකොට මේ බිල්ඩින් එකේ 77 වන මහලේ තමයි ඔවුන් මේ පීනුම් තටාකය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් සංචාරක ආකර්ෂණයේ වැඩිපුරම දිනාගත් ස්ථානය. මොකද මෙතන මේ නානකොට පීනනකොට වටපිටාව සම්පූර්ණයෙන්ම පේනවා. ඉතාමත්ම අරසකාරී වීදුරු යොදලා ඔවුන් සදලා දීලා තියෙනවා. ඉතින් මේ තමයි ලෝකයේ අංක 1 ඉහළම නිර්මාණය කරලා තියෙන පීනුම් තටාකය. පිටලා තියෙන්නේ ඩුබායි නගරේ. මේ මිනිස්සු හදන්නේ ලෝකේ දිගම රත්තරන් චේන් එක. අතින් නිර්මාණය කරපු රත්තරන් චේන් එක තමයි ඔවුන් මේ හදන්නේ. ඒතර මේකත් තියෙන්නේ ඩුබායි නගරේ තමයි ඔවුන් හදලා තියෙන්නේ. ඒතර මේ චේන් එකේ දිග කොච්චරද කියලා දන්නවද? කිලෝමීටර 5යි. රත්තරන් බර කිලෝග්‍රෑම් 240ක් තියෙනවා. ඒතර මේකේ මේ දඟල් පුරු චේන් පුරුක් තියෙනවා මිලියන 4ක්. එතකොට 100 දෙනෙක් එකතු වෙලා මේක හදන්න ඔවුන්ට ගිහිලා තියෙනවා දින 45ක්. මේකත් ලෝකේ අංක 1 දිගම අතින්නිම වූ රත්තරන් චේන් එකක්.